මුංවගාව ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික භෝග වගා රටාව තුල බොහෝ කාලයක සිට වගා කරනු ලබන ප්‍රධාන මාෂ භෝගයක්. බත් පරිභෝජනයෙන් ලැබෙන ඇමයිනෝ අම්ලවලට අනුපූරකයක් ලෙස සහ පහසුවෙන් ජීර්ණය කළ හැකි ප්‍රෝටීන් අඩංගු ආහාරයක් ලෙස මුංගට පරිභෝජනය ඈත අතීතයේ සිටම ප්‍රචලිතයි. යලි පාරසරික තත්ත්වවලට බොහෝ විට ප්‍රියකරන හොඳින් ජලවහනය වන සැහැල්ලු වැලි ලොම්ම පසක වඩා හොඳින් වගා කළ හැකි භෝගයක්. මිනිසාගේ ප්‍රධාන ආහාර ප්‍රභවයක් මෙන්ම සත්ව ආහාර සංඝටකයක් ලෙසත් මුං වගාව ප්‍රධාන ස්ථානයක් ගන්නවා. එමෙන්ම පසේ භෞතික ලක්ෂණ මෙන්ම වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම මගින් පාංශු පෝෂකත්වය ඉහළ නංවන රනිල භෝගයක් ලෙසත් පාරිසරික යහපැවැත්මට අත්‍යවශ්‍ය භෝගයක්. මේකෙ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි මේ මුං වගාව තුලින් මේ මූල පද්ධතියේ ඇති වෙන මේ රයිසෝබියම් බැක්ටීරියාව නිසා පසේ නයිට්‍රජන් ප්‍රමාණයක් තිර කරනවා. මං හිතන්නේ ඒක සෑහෙන වාසියක් කරනවා ඉදිරි කන්නේ වී වගාවේ අස්සන් වැඩි කර ගැනීමට කාබනික පොහොරක් ලෙස මේ වගාව මෙහෙම හානකොට හාන අවස්ථාවේදී පොළොවට මිශ්‍ර කිරීම තුල. මුං වගාව ප්‍රධාන වශයෙන් මහ කන්නේදී ගොඩ ඉඩම්වල සිදු කරන අතර යල කන්නේදී ඊට අඩු ප්‍රමාණවලින් වගා කරනවා. කුඹුරු ඉඩම් මුං වගාව සඳහා හොඳින් භාවිත කළ හැකි. ඒ අනුව වී වගාව සඳහා ජලයේ ප්‍රමාණවත් නොවන අවස්ථාවේ පවතින කුඹුරු මෙන්ම වී වගා කාර්යයට බාධාවක් නොවන පරිදි වී වගා කන්න දෙක අතර අතරමැදි කාලයේදී කුඹුරු ඉඩම්වල සාර්ථකව මුං වගාව සිදු කළ හැකි බව පෙන්වා දී තිබෙනවා. මුං වගාව වී වගා කරනු ලබන කුඹුරු ඉඩම්වල ඉපනැල්ලට බීජ සිටුවීමෙන් මෙන්ම කැට පොඩි කර රොටරි කර බීජ පේලියට දැමීම තුලින් වැඩි අස්වැන්නක් කරා ගමන් කළ හැකි භෝගයක්. අපි දැන් කන්න කීපයක් තිස්සේම කුඹුරුවක් කුඹුරු බිමේ මුං වගාව සාර්ථකව කරගෙන ගියා. සමහර කන්නවලදී අපි ඉපනැල්ල මත තමයි මුං බීජ දාලා අසුම් ලබා ගත්තේ අතුරු කන්නයක් විදියට. මුං වගාව කළා සාර්ථක අස්වැන්නකුත් අරගෙන හොඳ ආදායමක් ලබා ගත්ත ඉතාම අඩු වියදමකින්. වී වගාව නිසි කාලයට සිදු කිරීමත් මාස 3මාරේ වී ප්‍රභේද වැපිරීම නියමිත කාලයේදී සිදු කිරීම මගින් එක් වර්ෂයක් තුලදී අතරමැදි කන්නයක මුං වගා කිරීමට හැකි. යල කන්නය සහ මහ කන්නේ අතර අගෝස්තු 15 සහ නොවැම්බර් 1 අතර කාල පරාසයත් මහ කන්නේ සහ යල කන්නේ අතර පෙබරවාරි 1 සිට අප්‍රේල් 15 අතර පරාසය තුලත් මුං වගාව සිදු කරන්න පුළුවන්. අතරමැදි කන්නේ මුං වගා වැඩසටහන නිසි අයුරින් සැලසුම් කළ යුතුය. යල මහ කන්නයන් සිදු කරනු ලබන වී වගාවට අමතරව එම කන්නය අතර ඉපනැල්ලේ වගාවක් ලෙස හෝ නිසි ලෙස බිම් සකස් කර මුං වගාව ආරම්භ කළ හැකි. මුං වගා කිරීමට පෙර ඉටු කළ යුතු කාර්යයන් කිහිපයක්ම තිබෙනවා. එනම් යම් වාරි පද්ධතියක් ආශ්‍රිතව සිදු කිරීමට බලාපොරොත්තු වන අතරමැදි කන්නේ මුං වගා කටයුතු ආරම්භ වන්නේ එම කන්නේ වී වගාව සැලසුම් කරන අවස්ථාවේ සිටමයි. බලාපොරොත්තු වන්නේ තුන්වන කන්නේ නම් යල කන්නේ වී අස්වැන්න නෙලීම අගෝස්තු 15 වන විට අවසන් වන පරිදි කළ යුතුයයි. හතරවන කන්නේ ඉපනැල්ලේ මුං වගාවකට යාමට බලාපොරොත්තු වන්නේ නම් පෙබරවාරි 15 වන විට වී වගාවේ අස්වනු නෙලීම සිදු කිරීමට සැලසුම් කරන්නේ නම් වඩාත් සුදුසුයි. ඉදිරි වී වගා කන්නේට බාධාවක් නොවන පරිදි මුං අස්වැන්න ලබා ගැනීම අප්‍රේල් 15 වන දින විට අවසන් වන පරිදි තීන්දුව තීරණ ගත යුතුයි. මින් පසු වගාවට අවශ්‍ය බීජ තෝරා ගැනීම ඉතාමත් වැදගත්. ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රභේදවන MI5 MI6 වගාවට වඩාත් සුදුසුයි. MI6 ප්‍රභේදය වැඩි අස්වනු විභවයක් තිබුණත් එම බීජ ප්‍රමාණයෙන් කුඩා වීම හා අස්වනු නෙලා ටික දිනකින් බීජ අවපැහැ ගැනීමේ ලක්ෂණ නිසා ගොවීන් දක්වන කැමැත්ත අඩුයි.
නමුත් පළමු අස්වැනු වාරයෙන්ම සිට 80ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම හිතකර ලක්ෂණයක්. සම්පූර්ණ අස්වැනු වාර දෙකක් නෙලාගත හැකි නිසා මැද කන්නේට සුදුසුයි. බිම් සැකසීමත් ඉතාම විශේෂ කරුණක්. අතරමැදි කන්නේට මුං වගා කිරීමේදී සිට 75ක පමණ ගොවීන් බිම් සැකසීමකින් තොරව ඉපනැල්ලට බීජ වැපිරීම සිදු කරනවා. එසේ සිදු කිරීමේදී වී අස්වනු නෙලාගත් වහාම හෝ අස්වනු නෙලා දින දෙකකින් පමණ ඇතුළත බීජ වැපිරීම සිදු කළ යුතුය. අතරමැදි කන්නේ මුං වගාවේ වියසුණු නෙලීමෙන් පසු රොටවීටරයක් ආධාරයෙන් නොගැපුරු ලෙස පස බුරුල් කර බීජ වැපිරීම සිදු කළ හැකි. එවිට ඉපනැල්ල හා පස් මිශ්‍ර වීමක් සිදු වෙනවා. එසේ කිරීමෙන් වපුරනු ලබන බීජ හොඳින් පස සමග ස්පර්ශ වීම නිසා වැඩි බීජ ප්‍රමාණයක් ප්‍රරෝහණය වීම සිදු වෙනවා. ඉන්පසු තුනී පිදුරු තට්ටුවක් යෙදීමට හැකිනම් වල් මර්ධනය හා ජල සංරක්ෂණයද සිදුවනවා. ඉපනැල්ලේ මුං වගාවේදී පේලියට දැමීමද සිදු කළ හැකි. බීජ සමතලා භූමියක කෙලින්ම හෝ එලි වැටි ආකාරයට සිටුවිය හැකි. සමතලා භූමියක කෙලින්ම පෙළට සිටුවීමේදී පේලි අතර සෙන්ටිමීටර් 30ත් 40ක්ද පැළ අතර සෙන්ටිමීටර් 10ක්ද එලි වැටි ක්‍රමයට සිටුවීමේදී එලි අතර සෙන්ටිමීටර් 60ක්ද පැළ පේලි අතර සෙන්ටිමීටර් 10ක්ද එළිය මත පේලි දෙකක් සිටිනසේ බීජ සිටුවීම සිදු කළ හැකි. MI5 ප්‍රභේදයේ බීජ සිටුවා දින 60ත් 65ත් අතර කාලයකින් අස්වැන්න ලබා ගත හැකි. හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1500ක පමණ අස්වැන්නක් මෙම ප්‍රභේදයෙන් ලබා ගන්න පුළුවන්. MI6 ප්‍රභේදයෙන් බීජ සිටුවා දින 55ත් 58ත් අතර කාලයක අස්වැන්න නෙලා ගත හැකි. එම ප්‍රභේදයෙන් හෙක්ටයාරයකින් කිලෝග්‍රෑම් 1800ත් කිලෝග්‍රෑම් 2000ත් අතර අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉපනැල්ල මතට කෙලින්ම බීජ ඉසින විට අක්කරයක් සඳහා බීජ කිලෝග්‍රෑම් 12ක් අවශ්‍ය වෙනවා. රොටවීටරයක් මගින් පස මද වශයෙන් බුරුල් කර වපුරන විට බීජ කිලෝග්‍රෑම් 10ක් ප්‍රමාණවත්. මුං වගාව සඳහා ජල සම්පාදනයත් සුවිශේෂී කරුණක්. ඉපනැල්ලේ මුං වගා කිරීමේ ප්‍රධානතම අරමුණක් ලෙස වී වගාවෙන් පසුව පසේ ඉතිරිව ඇති ජල ප්‍රමාණය ප්‍රයෝජනීයට ගත හැකිවීම දැක්විය හැකි. මුං ශාකය ජලය අඩුවෙන් අවශ්‍ය වන කෙටි කාලීන භෝගයක්. එහෙත් අවශ්‍ය වන අවස්ථාවක ජල සම්පාදනය මද වශයෙන් සිදු කළ යුතුය. භෝගය වර්ධන අවස්ථාවේ හා කරල් පීදෙන අවධියේ ජලය අවශ්‍යතාවය වැඩි. එහෙත් වර්ධනය වන වගාවට පිටාර ජල සම්පාදනය කළහොත් ජලය වැඩි වුවහොත් වගාව විනාශ වෙන්නත් පුළුවන්. මුං වගාවේදී ජලය හැරෙව්වොත් වෙන්නේ මුං වගාවේ වර්ධනය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. මුං වගාව කියන්නේ පින්නෙන් ඉපදිලා පින්නෙන් අස්වැන්න දීලා පින්නෙන් මැරලා යන එක. ඉතින් ඒක නිසා අපිට හරිම පහසුයි, මේක ලාභදායි. අපේ ඉන්නවා කියන්න සතුටුයි. මේ දැන් මේ කරලා තියෙන එක කන්නයක් මුංගට කඩලා ආයෙත් මුංගට දාලා ගිය කන්නේ අපි බටාතට බීජ විදියට සපයලා අපිට එක ගොයි මහත්තයෙක් ඉන්නවා අක්කර 3න් 126 හමාරක් ගත්තා. සාමාන්‍යයෙන් කුඹුරු ඉඩම්වල මුං වගාවට පොහොර භාවිත කරන්නේ නැහැ. නමුත් විශේෂ අවස්ථාවන්හිදී වගාව දුර්වල වර්ධනයක් පෙන්වුවහොත් පොහොරක් යෙදීම මගින් අස්වැන්න වැඩි කරගන්න පුළුවන්.
අධික වර්ෂාව හේතුවෙන් කුඹුරු ඉඩම්වල ජලවාහනීය දුර්වල වීම නිසා මූල පද්ධතියේ වර්ධනයට බාධා පැමිණියොත් පොස්පරස් අඩංගු දියර පොහොරක් මගින් එය මගහරවා ගන්නත් පුළුවන්. මෙලෙස අපහට කන්නයක් අතර තව අතරමැදි භෝගයක් වගා කිරීම තුල භූමියේ ඵලදායිතාවය ඉහළ නංවා ගන්න පුළුවන්. ඒ වගේම මුං වගාවේ අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1000ක් ලෙස සැලකුවත් රටේ මුං අවශ්‍යතාවය සපුරා ගැනීමට වගා කළ යුතු වන්නේ දල වශයෙන් හෙක්ටයාර 22000ක් පමණයි. එය සපුරාලීමට හැකියෝ හොත් රටේ ආහාර සුරක්ෂිතතාවයේ සිදුවීමත් පිට රටට ගලා යන ඩොලර් ප්‍රමාණය රට තුල ඉතුරු කර ගැනීමටත් අපට හැකිවනු ඇති. ඇත්තරම අපේ රටේ අතිරේක ආහාර භෝග වවන ගොවි මහත්තුරුන්ට අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි අනිවාර්යයෙන්ම ලේසියෙන් පහසුවෙන් මුං ඇට ටික වීසි කරලා ගෙදරින් නැතුව මේ මුං ඇට පේලි දාලා ලසන්ට පස්ස අල්ලලා ඒ හැමදේම කරාම මේ වගේ සරුසාර මුං වගාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපේ රටේ ඉන්න ගොවි මහත්තුරුන්ට කියන්න තියෙන්නේ වී වගාව යම් කොටසක් කරන ගමන් රටට අවශ්‍ය කරන පිට රටින් අපි මේ බීජ ගෙන්න ගන්න නැතුව අපිට පුළුවන් අපේ රටට අවශ්‍ය කරන මුං ඇට ප්‍රමාණයම නිෂ්පාදනය කරන්න. මුං ඇට මල්ලක් ගෙදර යනකොට යූරියා මල්ලක් කුඹුරට වැටෙනවා. මොකද මේක නයිට්‍රජන් තිර කරන ශාකයක් නිසා. ඉතින් මේ කරුණු සේරම හිතට අරගෙන ආදරණීය ගොයි මහත්තුරුනි ප්‍රදේශයේ ඉන්න ඔබ ප්‍රදේශයේ ඉන්න කෘෂිකර්ම උපදේශක නෝනා හරි මහත්තයත් එක්ක එකතු වෙලා මේ විදියට මුං වගාව, කව්පි වගාව, ඒ වගේම බඩිරිංගු වගාව සිද්ධ කරලා අපේ රටට අවශ්‍ය කරන බීජ ටික අපිම හදලා අපේ රට සම්පෝෂණය කරමු කියලා මම ඉතාම ගෞරවයෙන් ගොයි මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේනම් අපට හැකි අයුරින් තාක්ෂණික ක්‍රම උපායන් යොදා ගනිමින් රටට අවශ්‍ය මුම් ප්‍රමාණය අපිම නිපදවා ගන්න කටයුතු කරමු. ගොවි මහතුනි 2023 2024 මහකන්නය සඳහා ඔබ වගා කරන කෘෂි භෝග 10කට කාලීනව වැදගත් තාක්ෂණික කෙටි පණිවුඩ නොමිලේ ලබා ගන්න. KSMS හිස්තනක් නම හිස්තනක් භෝගයේ අංක හිස්තනක් දිස්ත්‍රික්කය සඳහන් කර 19.20ට හෝ 0.71 201.19.20ට SMS කරන්න. www.doa.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන්ද 19.20ට ඇමතුමක් ලබා දීමෙන්ද ලියාපදිංචි විය හැක. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවුඩ